සුවසෙවන YouTube channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. බහුතරයක් පිරිසකේ ඉල්ලීම පිණිස මම තීරණය කළා සුවසෙවන තුලින් වීඩියෝ මාලාවක් කරන්න. මුලින්ම ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. 2020 වෙනකොට පවුල් 10ක් අතුරින් 9ක්ම දරු සම්පත් නැතුව දුක් විඳින පවුල් තමයි ඉන්නේ. විවාහ වෙලත් අවුරුදු 10 15 වගේ දීර්ඝ කාලයක් මේ වෙනුවෙන් බලා ඉන්නවා. කාලයක් තිස්සේ මේ අය හිතින් දුක් විඳිනවා දරු සම්පතක් නැතුව. මම YouTube channel එකේ playlist එකක් වෙන් කළා මේ වගේ දුක් විඳින අය වෙනුවෙන්. මං කරන වීඩියෝ අහලා ඒ උපදෙස් හරියට පිළිපැදලා ඒ අම්මලාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා නම් ලොකුම ලොකු සතුටක්. ඒ වගේම අපි අනිකුත් මාතෘකාවල වීඩියෝ කරනවා. ගර්භණී මව්වරු සඳහා, පුංචි ළදරුවන් සඳහා, තරුණ කාන්තාවන් සඳහා. ඒ අතරින් අපි දරුපල නැතුව දුක්ඛින්දින අය වෙනුවෙන් වෙනම වීඩියෝ පෙළක් කරගෙන යනවා. මේ ඒකේ පළවෙනි වීඩියෝ එක. ඔයා අඳුරන දරුව නැතුව දුක් විඳින අම්ම කෙනෙක් ඉන්නවා නම් මේ පිනට දායක වෙන්න ඔයාට පුළුවන්. මේ වීඩියෝ එක බලන්න එයාට ෂෙයා කරන්න. මේ වීඩියෝ එකේ දාන ප්ලේලිස්ට් එක විතරක් ඔයාට පුළුවන් ෂෙයා කරලා යාළුවන්ට දෙන්න. channel එකට ගියහම අපේ ඔක්කොම වීඩියෝස් පෙන්නනවා. නමුත් ඔයාට ඕනි මේ වීඩියෝ පෙළ විතරක් බලන්න නම් කාට හරි ෂෙයා කරන්න නම් එතනදි කරන්න තියෙන්නේ channel එකේ තියෙන playlist කියන තැනට ගිහිල්ලා අදාළ playlist එක view කරලා බලන එක. share කරනවා නම් ඔයාට මේ playlist එක පිටින්ම share කරන්න පුළුවන්. මම මේ playlist එකේ link එක description එකේ දාන්නම්. එතකොට ඒකට video එකක් දාපු ගමන් ඔයාට බලන්න ලේසි. හරි. මම මේ playlist එකට නම තියනවා කිරිසිහිනේට බලාපොරොත්තුවක් කියලා. එතකොට ඔයාට මේ වීඩියෝ මේ සම්බන්ධ වීඩියෝ විතරක් බලන්න කැමතිනම් කිරිසිහිනට බලාපොරොත්තුෙන් කියන playlist එකට ගිහින් බලන්න පුළුවන්. අපේ වීඩියෝ ඔක්කොම බලන කෙනෙක්ට channel එකේ ඉස්සරහට වැටෙන වීඩියෝත් බලන්න පුළුවන්. තව දෙයක් මම මේ වීඩියෝ අපේ fan page එකේ අනිවාර්යෙන් share කරනවා. ඔයා අපේ Facebook account එකේ හරි Facebook page එකේ හරි ඉන්නවා නම් ඉක්මනටම වීඩියෝ එක බලන්නත් share කරන්නත් පුළුවන්. හරි. දැන් ඔයාට අපි දාන වීඩියෝ ගැන පුංචි අවබෝධයක් ලැබුණානේ. අපි දැන් වීඩියෝ එකට යමු. ඊට කලින් වෙනදා වගේම උදව්වක් ඉල්ලනවා. ඒ තමයි අපිව subscribe කරන්න. යාළුවන් අතර share කරන්න. මේ සම්බන්ධව ගැටලු තිබුණොත් කමෙන්ට් කරන්න. මම අද මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන හැම අම්මගේම කටේ තියෙන වාක්‍යයක් ගැන. කොයිතරම් ප්‍රතිකාර ගත්තත් ඇයි අපිට දරුවෙ නැත්තේ කියන දේ තමයි හැම අම්ම කෙනෙක්ම කියන්නේ. මේක මම ඉස්සෙල්ලාම කොටස් දෙකකට කඩන්න. මොකද ඔයාලට හරිම දේ දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. පළවෙනි පිරිස තමයි එක දරුවෙක්වත් තාම නැතුව විවාහ වෙලා දුක් විඳින පිරිස. දෙවෙනි කාණ්ඩය තමයි පළමු දරුවා ලැබිලා ඊළඟ දරුවන් නොමැතිව දුක් විඳින කට්ටිය. ඉතින් මේ දෙපිරිසම ඉන්නවා. නමුත් බහුතරයක් ඉන්නේ පළවෙනියට කිව්ව කාණ්ඩේ. හරි. ඔයා මේ කොයි කාණ්ඩයට අයිති වුණත් ප්‍රතිකාර කරන්න යද්දී අපි කාරණා කීපයක් ගැන අවධානය යොමු කරන්න ඕනි. පළවෙනි එක තමයි ඔයා විවාහ වෙලා දැන් කොච්චර කල්ද දරුවෙක් නොමැතිව කියන එක. දෙවෙනි එක තමයි ඔයාගේ ඔසප් වීම කොහොමද සිද්ධ වෙන්නේ. මේකට ඔසප් වෙන දින මතක නම් තවත් ගොඩක් හොඳයි. තුන්වෙනි එක තමයි ඔයාගේ වයස කීයේද. සාමාන්‍යයෙන් දරුවෙක් ලැබෙන්න අවුරුදු 16 ඉඳලා 50 විතර වෙනකම්. ඉතින් මේ අතරින් ඔයාගේ වයස කීයේද. හතරවෙනි කාරණේ තමයි මිස්කැරේජ් වෙන්න හරි දරුවෙක් නැති වෙලා හරි ඔයාගේ ප්‍රෙග්නන්සි පොසිටිව් වෙලා තියෙනවද එකපාරක් හරි. පස්වෙනි කාරණේ ඔයාගේ ශාරීරික සෞඛ්‍ය කොහොමද, ලෙඩ රෝග මොනවද, උස බර කොහොමද, ඒ වගේම කාලයක් තිස්සේ තියෙන රෝගාබාධ මොනවද කියන එක. ඉතින් අම්මලා
අපි දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්නකොට මේ දේවල් වලට මුල් තැන දෙන්න ඕනි. මම එක උදාහරණයක් මේකට කියන්නම්. මේ මව අයිති පළවෙනි කාණ්ඩේට. ඒ නිසා තාම් පළවෙනි දරුවා නැතුව දුක් විඳින කෙනෙක්. විවාහ වෙලා අවුරුදු 10යි. දැනට ඇයට අවුරුදු 40ක් වෙනවා. ඔසප් වීම විවාහ වෙලා මුල් කාලේ ක්‍රමවත් තුනත් දැන් අක්‍රමවත් තමයි හැදෙන්නේ. ගප්සා දෙහිකට මූණ දීලා තියෙනවා. මෙන්න මෙහෙම. මේ විදිහට ඔයාලා ළඟත් තොරතුරක් තියෙනවා. මෙන්න මේ තොරතුරු ටික තමයි අපිට ප්‍රතිකාර කරන්න යද්දි වටින්නේ. අපි ඇයට ප්‍රතිකාර කිරීමේදී වයස ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඇයට අවුරුදු 40ක් කියන්නේ තව අවුරුදු 10යි දරුවන් සෑදීමට හැකියාව තියෙන්නේ. මෙවැනි අයට ඉක්මනින් ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනවා. අපි දරුපල ලැබීමට කියලා මොනතරම් ප්‍රතිකාර කළත් වැඩක් වෙන්නේ නැහැ. නිසි රෝගයට නිසි ප්‍රතිකාර ලැබුණේ නැත්තම්. ඒ වගේම අපේ ජීවන රටාව හදාගත්තේ නැත්තම්. අනිත්තේ තමයි හැම කෙනාටම එකම ප්‍රතිකාරේ හරියන්නේ නැහැ. සමහර කාන්තාවන්ට දරුපල ප්‍රමාද වෙන්න හේතු එකක් නෙවෙයි කීපයක් බලපාන්න පුළුවන්. අනිත් හේතුව තමයි කාන්තාවන් නොඑක් ප්‍රතිකාර කරගන්නවා. නමුත් වැරදි ජීවන රටාව වෙනස් කරගන්නේ නැහැ. මම මේ එකින් එක ඔයාට කතා කරන්නම්. ඇයි මේව වැදගත් වෙන්නේ කියලා. දරුවෙක් පිළිසිඳ ගන්න නම් ඒ සඳහා කාන්තාවගේ ගර්භාෂයේ යහපත් තත්ත්වයට පත් කරන්න ඕනි. ඒකට කාලයක් ගත වෙනවා. මං ආරාධනා කරනවා අද සිට ඔයාට දරුවෙක් අවශ්‍ය නම් මං කියලා දෙන්නම් ඒ විදිහට ජීවිතය වෙනස් කරගන්න. ප්‍රතිකාර හා ජීවන රටාව වෙනස් කරගන්න වෙනවා. එතකොට ශරීරය යහපත් වෙනවා. ගර්භාෂයේ දරුවෙකු පිළිසිඳ ගැනීමට සුදුසු තත්ත්වයට පත් වෙනවා. ඔබේ ප්‍රතිකාර ක්‍රමයේ වැරද්ද මේකයි. ඔබ රෝහලට වෛද්‍යවරයා ළඟට ගොස් ප්‍රතිකාර පරීක්ෂණ ඉක්මනින්ම අවසන් කරනවා. අවසානයේදී ඔබට දරුවෙක් පිළිසිඳ ගන්නෙත් නැහැ. ඔබේ මානසික ආතතියත් ඒ විදිහටම තියෙනවා. අද ඉඳලා මේ හැමදේම වෙනස් වෙන්න ඕනි. ඔබේ දරුවා වෙනුවෙන්ම ඔබ සූදානම් වෙන්න ඕනි. පුංචි රෝගවලට නිවසේ සිටම සරල ප්‍රතිකාර කරලා ඒව සුව කරගන්න ඕනි. ඔබ මේ සඳහා සූදානම් වෙන්න. අපි මේ වෙනුවෙන් කරන හැම ප්‍රතිකාරයක් ගැනම ඉස්සරහට කතා කරමු. අද වීඩියෝ එකෙන් අදහස් කළේ පුංචි අදහසක් දෙන්න විතරයි. වීඩියෝ ටික වටිනවා කියලා හිතනවා නම් යාළුවෝ අතර ෂෙයා කරන්න. අඩුපාඩු යෝජනා චෝදනා තියෙනවා නම් ඒ වගේම තව ඉස්සරහට කියන්න දේවල් ගැන ඔයාලා හිතනවා නම් ඒව අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට ඕනි මාතෘකා තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. ඒ වගේම අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔයාගේ කිරිසිහිනේ ඉක්මනින් සැබෑ වේවා කියලා මම ප්‍රාර්ථනා කිරිනවා. කිරිසිහිනේට ආදරෙන් දෙවෙනි වීඩියෝ එක මීටත් වඩා හොඳට ඉක්මනටම දාන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.